පළවෙනිම බලාපොරොත්තු වෙන්නේ අලුතින්ම සාධිත කරන ලද ෆුල් රෝල් ඩිජිටල් ගෝලීය දර්ශනයක් පෙන්වන්නට. එක්දසම්සිය හැට පහේ මේ භූමිය පැවතිච්ච කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව ආරම්භ කරපු ග්‍රහලෝකාගාරය මේ වෙනකොට මහිතන්නේ අවුරුදු 50ක් වෙනවා. එවැගේම පසුගිය කාලය තුලදී මෙහි යම් නවීකරණයන් සිදු කළා. විශේෂයෙන්ම මේ නැරඹීමට සාල පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ වගේම අනිකුත් නරඹන්නන් පැමිණෙනවා. AI සඳහා නවීන උපකරණ මගින් ග්‍රහ ලෝකාගාරය හරහා ලබා දෙන විශ්ව දැනුම විශේෂම තාරකා පිළිබඳව ග්‍රහ ලෝක පිළිබඳව ඒ වගේම සෞර ග්‍රහ මණ්ඩල පිළිබඳව ඒ දැනුම ලබා දීම සඳහා මෙහි කාර්ය මණ්ඩලය සියලු දෙනා මේ සඳහා සූදානම් වෙලා සිටිනවා. එවැගේම ඒ අවුරුදු 50කට පස්සේ අද වෙනකොට ජාත්‍යන්තර මට්ටමේ තිබෙන ග්‍රහලෝකාගාරයක තත්ත්වයට ගැනීම සඳහා මෙම ග්‍රහලෝකාගාරය යම් යම් නවීකරණයන් සිදු කළා තිනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ සහයෝගය ලබා දීලා එවැගේම විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍ර තුල විශාල වර්ධනයක් ඇති වෙලා තිබෙන ලෝකයේ ප්‍රධාන රටවල් සමග සම්බන්ධ වෙලා AI සහයෝගය ඇතිව මේ තවත් නවීකරණය කළා. විශේෂයෙන් මේ නැරඹීමට එන පිරිසට මීට වඩා වැඩි අවබෝධයක් විශ්ව කරුණු පිළිබඳව ලබා දීම සඳහා කටයුතු කරනවා. ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය දැන් දියුණු තත්වයකින්, ඒ කියන්නේ ඩිජිටල් ගෝලීය දර්ශන සමග ඔබට ඉතාමත්ම නව අත්දැකීම් සමග නව මුහුණුවරකින් දැන් මහජනයා වෙත විවෘතව තියෙනවා. ඉතින් ඒ සඳහා ඔබට පැමිණෙන්න පුළුවන් ඒ දර්ශනවලට අමතරව අපි සාමාන්‍ය වෙනදත් පෙන්නපු ආකාරයට රාත්‍රී හස් දර්ශනත් ඒ සමගාමීවම පවත්වනු ලබනවා. ඉතින් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ දර්ශන පෙර පරිදිම සතියේ දිනවල 10ටත් 2ටත් ඒ වගේම නරඹන්නම් වැඩි වූ කාලවලදී අමතර දර්ශනත් පවත්වනු ලබනවා. ග්‍රහලෝකාගාරය ඉරිදා සඳුදා සහ රජයේ නිවාඩු දිනවල වසා තබනවා. ඉතින් දැන් අපිට ඉතාමත්ම සතුටින් කියන්න පුළුවන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේහි දර්ශන නවීන ජාත්‍යන්තර මට්ටමේ තියෙන ග්‍රහලෝකාගාර දර්ශන මට්ටමටම අපි ගෙනල්ලා තියෙන්නේ. මේ අවුරුදු 50කට පසු ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයත් ශ්‍රී ලංකාවත් ලැබපු විශේෂ ජයග්‍රහණයක්. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ග්‍රහලෝකාගාරයේ භූමිය තුල විද්‍යා කෞතුකාගාරයක්, සයන්ස් මියුසියම්, එහෙමත් නැත්නම් එක්ස්ප්ලොරේටරියම් විද්‍යා ගවේෂකාගාරයක් මේ භූමියට ගැලපෙන පරිදි තාරකා විද්‍යා ප්‍රදර්ශක භාණ්ඩ අඩංගුව ළමු සිසුවියන්ට අවශ්‍ය පරිදි ඒ දැනුම තවදුරටත් පුළුල් කිරීමට අපි මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා.